ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාන් වහන්සේට මගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. දෝන බ්‍රාහ්මණයා ගමනක් යනවා. බුදුරජාන් වහන්සේ සදහසිතින් පිඬු සිඟා වඩිනවා. දෝන බ්‍රාහ්මණයා බුදුරජාන් වහන්සේගෙන් ප්‍රශ්න කිහිපයක් අහනවා. ඇවැත්නි, ඔබ කවරෙක්ද? දෙවියෙක්ද? බ්‍රාහ්මණයෙක්ද? මනුෂ්‍යයෙක්ද? නොවේසේනම් අමනුෂ්‍යයෙක්ද? ඔබ කවරෙක්ද? බුදුරජාන් වහන්සේ මෙලෙස පිළිතුරු දෙනවා. පුණ්ඩරීකං යතාවග්ගෝ තොයේන නූපලිප්පති. නූපලිප්තොම් හි ලෝකේන තස්මහ බුද්ධෝස්මි බ්‍රාහ්මණ. දෝන බ්‍රාහ්මණය මේ විල දිහා බලන්. මේ විලේ තුඩමසු පිරිලා මඩ තියෙනවා. දුගඳහමනවා. අපවිත්‍රයි. ඔබට පෙනෙනවාද මේ පියුම? මේ පියුම පවිත්‍රයි, පිරිසිදුයි. මේ විල සමග සම්බන්ධ වෙලා නැහැ. ක්ලේශී වූ සමාජයේ හැදිලා වැඩිලා නික්ලේශීව ජීවත් වෙන මම බුදුන් කියලා බුදුරජාණන් වහන්සේ මේ දෝන බ්‍රාහ්මණය අමතලා ප්‍රකාශ කර සිටිනවා. අසිරිමත් වූ දම්සක වැඩසටහනට අප ඔබ සිර දිනාව පිළිගන් ලබනවා. උතුම් වූ බුදුදහමේ නිර්වල පවිත්‍ර ශ්‍රී සද්ධර්මය එලෙසින්ම ගෙනෙන්නට රූපවාහිනී මාධ්‍ය කල්යාණ මිත්‍රයා ශ්‍රද්ධා රූපවාහිනිය ඔබ වෙත ගෙනෙන අසිරිමත් දම්සක වැඩසටහනට මෙලෙස ආරම්භය තබන්නටයි අප සෝදානම් වෙන්නේ. අපට අනුකම්පා පිණිස මෙහි වැඩමවා දාල මහමෙවුනා භාවනාසපුවේ පින්වත් ස්වාමීන් වහන්සේව මා නමස්කාර පූර්වක ප්‍රථමයෙන් පිළිගන් ලබනවා. අප අසිරිමත් දම්සක දම්සභා මණ්ඩපය ආරම්භ කරන්නට මත්තෙන් අප බවත් ගෞතමයන්න් වහන්සේට, ශ්‍රාස්ත්‍රූවරයන්න් වහන්සේට සුවඳමල් පූජා කර සිටිමු. ඒත් සමගම අප ස්වාමීන්ද්‍රයන් වහන්සේට ධර්මයේ දේශනා කොට වදාරන හැටියට අනුකම්පා පිණිස දැහැත්පට්ටිය පිළිගන්වා ආරාධනා කර සිටිමු. නමෝ බුද්ධාය, 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 නමෝ බුද්ධාය. විදසුන් මැද සුබසන් මිනිසුන් සදන්නට අපට අනුකම්පා පිණිස ධර්මයේ දේශනා කොට වදාරන සේක්වා පින්වත් ස්වාමීන් වහන්ස අප නමස්කාර පූර්වක ආරාධනා කර සිටිනවා. මහමෙවුනා භාවනාසපුවේ පින්වත් ස්වාමීන් වහන්සේට අපට අනුකම්පා පිණිස ධර්මයේ දේශනා කොට වදාරන හැටියට. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි,
තතයම්පේ සංගං සරණං ගච්ඡාමි. සාදු සාදු. පංචශීල අධිෂ්ඨාන කරගෙන මම කිව්වට පස්සේ කියන්න. මම සතුන් මැරීමෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි. සොරකම් කිරීමෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි. වැරදි කාම සේවනයෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි. මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිතව මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද උතුම් නිවන අවබෝධ කර ගැනීම පිණිසද හේතු වේවා උපකාර වේවා. සාදු සාදු. නමස්කාර වේවා බුදු රුවනට සම්දා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්මරුවනට සම්දා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සම්දා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සම්දා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අපි හරි වාසනාවන්ත පිරිසක්. ඒකට හේතුව තමයි ලෝකයට බොහෝම කලාතුරකින් පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වී වදාළ ලෝකයට දේශනා කොට වදාළ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය, ඒ මිහිරි ශ්‍රී සද්ධර්මය, නැත්තම් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය තාමත් ලෝකයේ ඉතිරිව පවතින, අදටත් අපිට අසන්නට තරම් වාසනාව තියෙන යුගයක මේ මිනිස් ලෝකයේ ධර්මය ශ්‍රවණය කරන්නට පුළුවන් පිරිසක් විදියට, ඒ අවස්ථාව ලැබිච්ච පිරිසක් විදියට අපි ඉපදිලා ඉන්නේ. සමහර විට මේ ධර්මය ශ්‍රවණය කරන අපට ඇතැම් විට තේරෙන්නේ නැති වෙන්න පුළුවන් අපිට මේ මනුස්ස ජීවිතේ ලැබිලා තියෙන වාසනාව කොච්චරද කියලා. ඒක තේරෙන්නේ නැති වෙන්න හේතුව තමයි, එකක්, අපිට සුලභව අද ධර්මය අහන්න තියෙනවා. නිතරම බුදුරජාණන් වහන්සේගේ ධර්මය සමහර විට අහන්න ලැබෙනවා ධර්මයේ විදිහට. ඇතැම් විට ඒ නැතත් මේ කාම ලෝකයේ කාමයන්ට යට වෙච්ච මිනිස්සු ජීවිතේ එකම පරමාර්ථයේ විදිහට, එකම ඉලක්කයේ විදිහට
නැත්තං එකම සැපේ විදිහට හිතාගෙන ඉන්නේ මේ පංචකාමයන්ගෙන් ලැබෙන සැපේ විතරයි. නමුත් අපේ ජීවිතවලට නොයෙකුත් කම් කටලු ගැටලු අර්බුදෙද්දි අපි මොකද වෙන්නේ? අපි සලිත වෙනවා. අපි ටිකක් කම්පා වෙනවා. අපි ටිකක් කලබල වෙනවා. අපේ ජීවිතයට ආපු ගැටලු වලදී අපිට ඒව විසඳ ගන්න බැරුව අපි කම්පා වෙච්ච වාර ගන්න හිතලා බලන්න පුළුවන්ද? ඔබ දුකටපත් වෙච්ච අවස්ථාව ගන්න ඔබට කල්පනා කරලා බලන්න පුළුවන්ද? ඔබට අඬන්න සිද්ධ වෙච්ච අවස්ථාව ගන්න ඔබ විමසලා බලන්න. කිසිම ගැටලුවක් නැතුව ජීවිතේ උද්දාමයෙන් සතුටින්ම ගත කරපු අවස්ථාද වැඩි, නැත්නම් මොකක් හරි අනපේක්ෂිත ප්‍රශ්නයක් එක්ක ජීවත් වෙච්ච අවස්ථාද වැඩි අපේ ජීවිතේ. වැඩියම බැලුවොත් අවංකව තම සමන් ගැන හිතලා අපිට යම් සැපක් ජීවිතේ මේ කාම සම්පත් එක්ක මේ ලෝකයේ තුල මිනිස් ලෝකයේ තුල ලැබෙනවා. නමුත් අපි හැමෝතුළම ප්‍රශ්න නැති නේ. අපි හැමෝතුළම යම් ආකාරයක අනපේක්ෂිත වූ ප්‍රශ්න ගැටලු රාශියක් තියෙනවා. ඉතින් අපි ඒවට විසඳුමක් ලෝකේ බලාපොරොත්තු වෙන යම් කෙනෙක්ගෙන් හෝ යම් කිසි දෙයක් කිරීමෙන්. නමුත් අපට ඒ හැම ප්‍රශ්නයකටම විසඳුමක් බොහෝ විට ජීවිතේ ලැබෙන්නේ නැහැ. ඇතැම් අයගේ ප්‍රශ්න මරණයෙන් අවසන් කරනවා. සමහර අය කල්පනා කරනවා මැරිලා ගියාට පස්සේ මේ ප්‍රශ්න ඔක්කොම ඉවර වේවි. එතකොට හරි කියලා. නමුත් මේ ජීවිතය ගැන අවබෝධයක් නැතිකමට කරගන්නවා මිසක් ඒ වගේ විසඳුම් වලින් මේ ප්‍රශ්නේ අවසන් වෙන්නේ නැහැ අපේ ජීවිතේ. හේතුව තමයි අපි මේ මිනිස් ලෝකෙ ඉපදිලා හිටියට අපි මේ දීර්ඝ ගමනක ඇවිල්ලා තියෙන්නේ. අපි එක්තරා කාලයක මීට කලිනුත් අනාගතයට යන්න ගියත් මේ සංසාරේ තිරිසන් සත්තු ලෝකෙ ඉපදිලා තිරිසන් සත්තු විදිහට ඉන්න වෙනවා. දුක් විඳින්න වෙනවා මේ ලෝකෙ ගොඩාක්. ප්‍රේතයන් අතර ඉපදිලා ප්‍රේත ලෝකේ දුක් විඳින්නට වෙනවා. ඒ වගේම නිරේ දුක් විඳින්නට බොහෝ අවස්ථාවලදී මේ සංසාරේ වැඩිපුරම බුදුරජාණන් වහන්සේ වදාලා මේ අපිට ගත කරන්න සිද්ධ වෙන්නේ මේ නිරය ආදී දුක්ඛිත ස්ථානවල කියලා. ඉතින් ඒ දුගති ඉපදුනත් අපිට ලැබෙන දුක මෙපමණයි කියලා නිමා කරන්නට බෑ. දැන් අපි මනුස්ස ලෝකේ ගත්තත් ඒකායන වූ සැපයක් නෙමෙයි තියෙන්නේ. ඒ කියන්නේ සැප පමණක් නෙමෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ තමයි ලෝකෙට පහළ වෙලා මේ ජීවිතයේ තියෙන දුක් දුම්නස් දුරු කරගෙන ජීවිතයට සැපයක් සැනසෙල්ලක් උදා කරගන්න මාර්ගය පෙන්වලා දෙන්නේ. ඒ බුදු කෙනෙක් පෙන්වලා දෙන මාර්ගයේ අඩුපාඩු තියෙනවද? බුදුරජාණන් වහන්සේ නමක් පෙන්වලා දෙන මාර්ගය තුල අඩුපාඩුවක් නැහැ. අනිත් ඕන කෙනෙක් ප්‍රශ්නයකට උත්තරයක් හොයලා දුන්නට ඒක එක ප්‍රශ්නයකට උත්තරයක් වෙන්න පුළුවන්. හැබැයි තව ප්‍රශ්නයකට ඔබ දැකලා නැද්ද? දැන් රටේ බැලුවත්, ලෝකේ බැලුවත්, සමාජය තුළ බැලුවත්, පවුලක් ඇතුළ බැලුවත් එක ප්‍රශ්නයකට උත්තරයක් හොන හොයා ගන්නවා. ඒ ප්‍රශ්නේ තව කාට හරි අරුබුදයක් වෙන්නේ නැද්ද? ඒ උත්තරේ තව කෙනෙකුට ප්‍රශ්නයක් වෙනවා. එහෙම නැත්නම් අපිටම තවත් වෙන අරුබුදයක් හැදෙන්න හේතුවක් වෙනවා. ඔබ දැකලා තියෙනවද බුදුරජාණන් වහන්සේ වදාළ දෙයක් අනුගමනය කරපු කෙනෙක් නිසා තව කෙනෙකුට අරුබුදයක් හටගත්ත වෙලාවක්? නැත්නම් ඒ ප්‍රශ්නේ දැන් ඔබ සිල් රකින්නවා. ඔබ සිල් රැකීම නිසා ඔබේ ජීවිතේට වෙන ප්‍රශ්නයක් හටගන්නවද? කෙනෙක් ඔන්න හොරකමේ යෙදෙන කෙනෙක් ඉන්නවා කියමු. එයා යම් දවසක තේරුම් ගත්තා හොරකම නම් හොඳ නැති දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේක අකුසලයක් කියලා එයා සිල්වත් වෙලා සොරකම ඉමුදෙනවා. ඒතර හොරකම් කිරීම නිසා එයාට හොරා කිව්වා. සමාජයෙන් පිළිකුලක් එයා පිළිකුල් කරා, කොන් කරා. එයාගේ පස්සේ නීතිය ආවා. එයට දඬුවම් ඉදින සිද්ධ වුණා. එයාගේ සමාජයේ තත්ත්ව පිළිගැනීම නැති වුණා. එයා සිල්වත් වුණාට පස්සේ එයාගේ සිල්වත් බව නිසා අර ඔක්කොම නැති වෙලා එයාගේ අර ප්‍රශ්න ටික එයාට මොකද වෙන්නේ? එයා හොඳ කෙනෙක්. එයා දැන් හොරකම් කරන්නේ නැති කෙනෙක්. එයා බොහොම සිල්වත් කෙනෙක් කියලා මිනිස්සු කියන්නේ නැද්ද? කියනවනේ. එයා වැරදිට දඬුවම් ඉදින්න ඕනෙද දැන්? එයා වැරදි කරන්නේ නැත්නම් එයාට දඬුවමක් නැහැ. එයාට ප්‍රශංසාවක්. ඒ වගේම එයාට ලාභයක් ලැබෙනවා. ඇයි මිනිස්සු විශ්වාස කරනවා මෙයා වංචාව කරන්නේ නැති කෙනෙක් කියලා? එයාට කෙනෙක් රැකියාවක් දෙන්න, එයාට යම් කිසි ව්‍යාපාරයක් කරද්දී මිනිස්සු විශ්වාස කරනවා. බලන්න ලැබෙන වාසි කවදාවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පොඩ්ඩක් නමුත් අනුගමනය කරන කෙනෙකුට අවාසියක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේගේ ධර්මය ස්වකාතු ධර්මයක්. ඒකේ කොහෙවත් අඩුපාඩු නැහැ. ඒකේ කොහෙවත් පැටලෙන තැන් නැහැ.
ඒක සිදුරු නෑ. ඒක මනාකොට දේශනා කරපු දහමක්. ඒක අර්ථය පිණිසම, ඒක යම් සියලු දෙනාගේ යහපත පිණිසම දේශනා කරපු එකක්. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළේ එක දෙයකට විතරක් නෙමෙයි මේ ධර්මයේ පාවිච්චි කරන්න. අපි අපේ ජීවිතවල මේ සංසාර ගමන පුරාම තියෙන සියලු දෙයට, සියලු අර්බුදවලට විසඳුම ධර්මයේ තියෙනවා. හැබැයි මේ විසඳුම කරා යන්න අපි මේ ධර්මයේ මනාවකට දැනගන්න ඕනේ. හොඳට ඉගෙන ගන්න ඕනේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ. ඒ වගේ මේ ධර්මයේ මනාවකට නුවණින් විමසන්න ඕනේ. නුවණින් විමසලා තේරුම් ගන්න ඕනේ. එතකොට ධර්ම ශ්‍රවණයත් අවශ්‍යයි. ඒ වගේම ධර්මයේ නුවණින් හිතන්න පුළුවන්කම. ඒකට බුදුරජාන් වහන්සේ අපිට කියනවා වචනය යෝනිසෝ මනසිකාරය කියලා. යෝනිසෝ මනසිකාරය කියන්නේ නුවණින් ධර්මයේ විමසන්න පුළුවන්කම. ඊළඟට ඒ ධර්මයේ අපි ජීවිතේ ගලප ගන්න ඕනේ. ජීවිතේ ගලපගෙන පුරුදු කර ගන්නත් ඕනේ. ඒකට කියනවා ධම්මානුධම්ම පටිපදාව කියලා. එතකොට ධර්මයට අනුව ජීවිතය ගෙන යන කෙනෙක් වෙන්න ඕනේ. එතකොට ධර්මයට අනුව ජීවිතය ගෙන යනවා කියන්නේ ඔබ වේලාවකට ධර්මයේ පුරුදු කරනවා, අනිත් වෙලාවට ඒක නොකර ඉන්නවා කියන එකද? දැන් කෙනෙක් සාමාන්‍ය කෙනෙක් ඉන්නවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය කලින් පුරුදු කරගන්න අවස්ථාව නොලැබෙච්ච කෙනෙක්. දැන් මෙයා ධර්මයේ කෙනෙක් පැහැදිලා ධර්මයේ තේරුම් අරගෙන පුරුදු කරන්න පටන් ගන්නවා. එතකොට එයාගේ ජීවිතේ රැකියාව කරන වෙලාවට නම් බෑ මේක කරන්න. මං ගෙදර විවේකයෙන් ඉන්න වෙලාවට විතරයි කරන්නේ. එහෙම නැත්නම් මම පන්සලකට හරි කොහේ හරි භාවනා මධ්‍යස්ථානයකට හරි අසපුවකට හරි කොහේ හරි ගියාම මම සිල් ගන්නවා, සිල් රකින්නවා, භාවනා කරනවා. අනිත් වෙලාවට නම් බෑ මට. එහෙම හිතනවද? දැන් ඇතැම් අය ඒක නිසා තමයි කියන්නේ මේ සාමාන්‍ය ජීවිතයේ අද කාලේ මේ ධර්මයේ හැසිරෙන අමාරුයි. මේ වැඩ කටයුතුත් එක්ක විවේකයක් නැහැ. එහෙම නැත්නම් තියෙන ප්‍රශ්නත් එක්ක බෑ කියලා. මේ ධර්මයේ පුරුදු කරන්නේ එහෙම එකක් නැහැ. ධර්මයේ පුරුදු කරන්න පටන් ගත්තාට පස්සේ ධම්මානුධම්ම පටිපදාවට ආවට පස්සේ ජීවිතයේ ධර්මය කියන්නේ දෙකක් නෙමෙයි. ජීවිතය ගෙවන්නේ කොහොමද? ධර්මානුකූලවයි. ධර්මයට අනුකූලව ගත කරන ජීවිතයක් යාට තියෙන්නේ. ඒ ධර්මයයි එයාගේ එදිනෙදා ජීවිතයයි ගැටෙන්නේ නැහැ කෙනෙකුට. ගැටෙන්නේ නැතුව පුරුදු කරගන්න අපි දක්ෂ වෙන්න ඕනි. අපේ ජීවිතේ කටයුතුයි ධර්මාර්ගයයි ගැටෙනවා කියන්නේ අපි වරද්දගෙන තියෙන්නේ. ඒ කියන්නේ අපි හරි විදිහට ධර්මයේ පුරුදු කරන්න තේරුම් අරගෙන නැහැ, දැනගෙන නැහැ. අපි වරද්දගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා සාමාන්‍ය කටයුතු ජීවිතයේ සාර්ථකව සතුටින් ඉතාමත් සාර්ථකව යහපත් විදිහට කරන ගමන් තමයි මේ ධර්මාර්ගයේ යන්නේ. ඒක ධර්මාර්ගයට ත්‍රුකුලක්. ඉතින් ධර්මාර්ගය හරියට දියුණු කරගන්න විදිහ වරද්ද ගත්තොත් එයාට සමහර විට කරගන්න බැරුව යනවා. එහෙම නැත්නම් වෙන ප්‍රශ්න හට ගන්නවා. වෙනත් අය දොස් කියනවා. නොයෙකුත් දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් මේ ධර්මයේ දියුණු කරනවා කියන්නේ කුමක්ද අපි තුළ වැඩෙන්නේ? කුසලයක් වැඩෙන්නේ. කුසල් වඩන්නේ. අපි අතාරින්නේ මොනවද? අකුසල්. අකුසල් තමයි අතාරින්න ඕනේ. කුසල් දියුණු කරන්න ඕනේ. එතකොට අකුසල් කියන්නේ මොනවද? පුරුදු කළ යුතු දෙයක්ද නොකළ යුතු දෙයක්ද? අකුසල් කියන්නේ පුරුදු නොකළ යුතු දේ. කුසල් කියන්නේ මොකද්ද? පුරුදු කළ යුතු දේ. එහෙනම් කුසල් දියුණු කරද්දී කවදාවත් අපිට ප්‍රශ්නයක් හටගන්නේ නැහැ. කුසල් දියුණු කරනකොට අපිට සැපයක්මයි, සතුටක්මයි, සැනසෙල්ලක්මයි උදා වෙන්නේ. ඉතින් ධර්මයේ පුරුදු කරද්දී බොහෝම මේ පිළිවෙලට කරන්න ඕනි එක. දැන් ඔබ කුඹුරක් වගා කරනවා. කුඹුරු ගොවිතැන් කරද්දී ඔබ ඉස්සෙල්ලාම කරන්නේ මොකද්ද? කුඹුරේ ගොයම් කපන්න යනද ඉස්සෙල්ලාම? නෑ නේද? ඉස්සෙල්ලාම කරන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ වදාලා කුඹුර වගා කරන කෙනා, ගොයම් මේ වගා කරන කෙනා මොකද කරන්නේ ඉස්සෙල්ලාම? වහිනකොට වැස්ස කාලෙදී වතුර තියෙනකොට ඉක්මනට කුඹුර සීසාලා කුඹුර කොටලා කුඹුර සකස් කරගන්න ඕනි. ඉක්මනටම අස්සන්න බලාපොරොත්තු වෙන හොඳ නෑ, එහෙම ලැබෙන්නේ නෑ. ඒ වගේ තමයි මේ ධර්ම මාර්ගයේ දිනු කරද්දි අවසානෙදි කළ යුතු දේ අවසානෙදි කරන්න ඕනි. හැබැයි මුලින් කළ යුතු දේ මුලින් කරන්න ඕනි. අවසානෙ කළ යුතු දේ මුලින් බලාපොරොත්තු වුණොත් ලැබෙනවද? ලැබෙන්නේ නෑ. මුලින් කළ යුතු දේ මුලින් කරන්න ඕනි. ඉතින් ඒ නිසා ඒ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කර බොහොම ලස්සන දේශනාවක් තියෙනවා මේ අංගුත්තර නිකායේ නවක නිපාතේ. මේ දේශනාවේ නම මේගිය සූත්‍රය. මේගිය කියන ස්වාමීන් වහන්සේ නමක් මුල් කරගෙනයි
මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළේ. මේ බුදුරජාණන් වහන්සේ ඒ කාලේ වැඩ සිටියේ චාලිකා කියන නගරයේ ආශ්‍රිතව තිබිච්ච ලස්සන කන්දක. මේ කඳු කැටිය කුටියක් තියෙන්නේ නැති. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කුටිය වැඩ සිටියා. බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරමින් හිටියේ ඒ දවස්වල මේ ගිය කියන ස්වාමීන් වහන්සේ. දැන් ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේට ගොඩාක් කාලයක් උපස්ථාන කළේ කවුද? අග්‍රපස්ථායක විදියට ආනන්ද ස්වාමීන් වහන්සේනේ. හැබැයි ඇතම් කාලවලදී බුදුරජාණන් වහන්සේට වෙනත් ස්වාමීන් වහන්සලත් කලින් කරට උපස්ථාන කළා තියෙනවා, ආනන්ද ස්වාමීන් වහන්සේට කලින් එහෙමත්. ඉතින් මේ ගිය ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරමින් වැඩ සිටියේ, වෙන කවුරුත් ස්වාමීන් වහන්සලා හිටියේ නැහැ. එක දවසක් මේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන ජන්තු කියන ගමට පිණ්ඩපාතේ වැඩියා. හරි ලස්සන ගමක් ජන්තු කියන්නේ. මේ ජන්තු ගමේ පිණ්ඩපාතේ වැඩලා ආපහු පිණ්ඩපාතේ වළඳලා එන අතර මේ සක්මන් කරමින් උන්වහන්සේ ආව පාර දිගේ. සක්මන් කරමින් එනකොට ගඟක් අයින කිදී මේ ගම් තීරයේ තියෙනවා අයිනේ ලස්සන අඹ වනයක්. හරි ලස්සන සුන්දර වූ අඹ වනයක්. බැලුව බැලමටම ආස හිතෙන. ඉතින් උන්වහන්සේට හිතුණා මේ හරි ලස්සනයි මේ අඹ වනේ. කවුරුවත් නැහැ. හරි විවේකයි. නිශ්ශබ්දයි. කුරුල්ලන්ගේ නාදය, මේ සතුන්ගේ නාදය ඇරෙන්නට. කොච්චර හොඳද බණ භාවනා කරන කෙනෙකුට, වීරියෙන් බණ භාවනා කරන කෙනෙකුට කොච්චර හොඳ කියලා ආස හිතුණා. ඉතින් උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා, ස්වාමීනි මම ලස්සන විවේක තැනක් දැක්කා. මේ වීරිය වඩන කෙනෙකුට, අකුසල් දුරු කරලා කුසල් වඩන්න බණ භාවනා කරන්න උත්සාහවන්ත කෙනෙකුට හරි කියාපු තැන. අනේ ස්වාමීනි මම වඩින්නද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් භික්ෂුව, මෙහි ඉන්නේ කවුරුත් මට උපස්ථාන කරමින් ඔබ විතරයිනේ. වෙන භික්ෂුවක් නැහැ. වෙන භික්ෂුවක් වඩිනකම් පොඩ්ඩක් ඉවසන්න කියලා. එතකොට මේ ස්වාමීන් වහන්සේ කියන දෙවෙනි පාර, අනේ ස්වාමීනි ඔබ වහන්සේ නම් ඉතින් කරගන්න තියෙන ඔක්කොම කරගෙන ඉන්නේ. ඇයි? සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා නිකෙලස් බුදුරජාණන් වහන්සේට ආයෙත් කෙලෙස් උපදිනවද? ආයෙ කෙලෙස් උපදින්නේ නැහැ. ආයෙ සංසාරේ උපදිනවද? නෑ. බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ නිකෙලස් උත්මේ බවට පත් වෙලා උන්වහන්සේ අරහං. ඉතින් උන්වහන්සේට කරන්න දෙයක් නැත්තේ නෑ. ඒ ස්වාමීන් වහන්සේ කියනවා, ඒ වුණාට ස්වාමීනි මට තියෙනවනේ තව කරන්න. මම තාම කෙලෙස් සහිත කෙනෙක්. අනේ ස්වාමීනි යන්න දෙන්න. දෙවෙනි පාරත් බුදුරජාණන් වහන්සේ කිව්වා වෙන භික්ෂුවක් එනකන් පොඩ්ඩක් ඉන්න කියලා. තුන්වෙනි පාරත් අර විදිහටම කියනවා ඕනි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා, යන්න අවසර ඉල්ලන්නේ මේ මෙන මොනවටවත් නෙවෙයිනේ. වීරිය කරන්න කියලානේ, බණ භාවනා කරන් උත්සාහ කරන්න කියලානේ. ඉතින් එහෙම කියද්දි මම මොනවා කියන්නද? එහෙනම් ඉතින් කමක් නැහැ කියලා අවසර දුන්නා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ වැඩියා. හැබැයි බුදුරජාණන් වහන්සේ දන්නවා, බුදුරජාණන් වහන්සේ යමක් එපා කියන්නේත් ඒක උන්වහන්සේ සම්පූර්ණ මුළුමනින්ම අවබෝධ කරගෙනයි. සමහරට කරන්න කියන්නේ ඒ ගැන මුළුමනින්ම අවබෝධයෙන් යුක්තවයි. මොකද බුදුරජාණන් වහන්සේට රහසක් නැහැ ලෝකේ. බුදුරජාණන් වහන්සේට කෙනෙක්ගේ හිතේ රහසක් පවතින්නේ නැහැ බුදුරජාණන් නොදැන. බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නවා. ඒකයි බුදුරජාණන් වහන්සේ යමක් එපා කියන්නේත් යමක් කරන්න කියන්නේත්. දැන් අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ බවට පත් වුණාට පස්සේ අපි බුදුරජාණන් වහන්සේ යමක් වදාරනනම් එපා කියලා ඒ දේ නොකළ යුතුමයි. හේතුව ඒ දේ කළොත් එහෙම අපට ප්‍රශ්නයක් හට ගන්නවමයි, අර්බුදයක් හට ගන්නවමයි. ඒ තුලින් අපට යහපතක් සිද්ධ වෙන්නේ නැහැ. අපි දුකටපත් වෙනවා. අමාරු නමුත් අපට යමක් කරන්න කිව්වනම්, මේ දේ මහන්සියෙන් අමාරුවෙන් හරි කරන්න කිව්වනම් අපි ඒක කළොත් අපේ ජීවිතයට සැපයක්ම වේදා වෙන්නේ, යහපතක්මයි සැලසෙන්නේ. ඉතින් ඒ නිසා අපි හැම වෙලෙම මේ ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයෝ විදිහට බුදුරජාණන් වහන්සේ කොහොමද දේශනා කළ තියෙන්නේ මේ ගැන අපිට ඕන කාරණාවකදී අපි බලන්න ඕනි බුද්ධ දේශනාවේ තියෙන්නේ කොහොමද ඕක. දැන් අපි සමහර විට යමක් තේරුම් ගන්න බැරි වුණාම මොකද කරන්නේ? අපි කාගෙන් හරි අහනවා. නැත්නම් අපි පොතක් පතකින්, පත්තරයකින්, මාධ්‍යකින් අහනවා. ඒවා කියන අය නිකෙලස් අයද? ඒවා කියන්නේ උපදෙස් දෙන්නේ කෙලස් සහිත උදවිය. ඒ උපදේශයේ අර්බුද නැත්නම් අඩුපාඩු නැද්ද? අඩුපාඩු තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කළා තියෙනවා නම් ඒ ගැන ඒක තමයි අපිට තේරුන්නේ නැතත්. දැන් දැන් මේවා අපිට තේරෙන්නේ හේතුව අපි ඒතරම් හිත දියුණු කරලා නැහැ. අපි ඉච්චර අවබෝධයෙන් යුත් නැහැ. නමුත් අපි ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයෝ නම් අපි ශ්‍රද්ධාවෙන් පිළිගන්න ඕනි. ඒකාන්තයෙන්ම මේ බුදුරජාණන් වහන්සේ වදාළ දේ අපිට දැනට නොතේරුණාට සත්‍ය දෙයක්. අපි මහන්සි වෙන්න ඕනි අපේ නුවණ පාවිච්චි කරලා තේරුම් ගන්න, අවබෝධ කරගන්න. ඒක තමයි ශ්‍රාවකත්වය කියන්නේ.
ඉතින් මේ ස්වාමීන් වහන්සේ අකීකරුව ගියත් නෙමෙයි, නමුත් බුදුරජාන් වහන්සේ වදාළ දේ වෙලා පිළිගත්තේ නැතුව කොහොම හරි ගියා මේ වීර්ය කරන්න ඕනි කමට. අර දැක්කට පස්සේ වනේ ලස්සන සුන්දරත්වය. ඉතින් මේ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා මොකද කරේ? ගහ යටින් වාඩි වෙලා ගහක් ලස්සන ගහක් බලලා වාඩි වුණා භාවනා කරන්න කියලා. වාඩි වෙලා ටික වෙලාවයි, වැඩි වෙලාවක් ගියේ නැහැ. කවදාවත් ආපු නැති, හිතට ආපු නැති අකුසල් එන්න පටන් ගත්තා. රාග සිත විලෙන්න පටන් ගත්තා. මොකද රාගය කියන්නේ? පංචකාම ගුණයන්ට ආස හිතෙනවා. ඇහෙන් දැකපු ලස්සන ලස්සන රූප මතක් කළා, උන් ඒවට ආස හිතෙනවා. ඉතින් බණ භාවනා කරන්න පුළුවන්. ඒ හොයාගෙන දුවන්න හිතෙනවනේ. ලස් මිහිරි ශබ්ද ඇහිල මතක් වෙලා, කලින් ආපු මිහිරි ශබ්ද හඬවල් මතක් වෙලා ආස හිතෙනවා. මිහිරි ගඳ සුවඳ මතක් වෙනවා. ඊට පස්සේ කාපු බීපුවේ රස මතක් වෙනවා, මේ ප්‍රණීතය වේ. එතකොට මොකද වෙන්නේ? ඒව නැතුව මුකුත් කරන්න හිතෙන්නේ නැහැ. ඒව හොයාගෙන යන්න හිතෙන්නේ. කයට දැනෙච්ච මිහිරි පහසවල් මතක් වෙන්න පටන් ගත්තා. දැන් මේ රාගයෙන් හිත, ඒ කියන ආශාවෙන් හිත ඇවිලෙන්න පටන් ගත්තා. එතකොට අපිට කිසි දෙයක් කරගන්න බෑ. රාගය කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ගින්නක් කියලා. ගින්නක් කියන්නේ බලන්න යමකට ආසහිතුනොත් කෙනෙකුට, දැන් අවබෝධයෙන් යුත් කෙනෙකුට නම් රාගය පාලනය කරගන්න පුළුවන්. නමුත් මේ රාගයේ තියෙන භයානක පැත්ත අවබෝධ නොකරගත්ත කෙනා රාගය ඇති වුණාට පස්සේ ඒ දේ ලබා ගන්න, කියන්නේ මේ ලස්සන රූපයක් නම් ඒක ලබා ගන්න, ඒක විඳින්න. මිහිරි අඩක් නම් ඒක ලබන්න, මිහිරි රසයක් නම් ඒක ලබා ගන්න ඕන අකුසලයක් කරනවා. තමන්ට අයිති දෙයක් නැත්ත නෙවෙයි නම් මොකද කරන්නේ? හොරෙන් ගන්නවනේ. ඒක හොරෙන් ගන්න බැරි නම් මොකද කරන්නේ? කෙනෙකු මරලා හරි කමක් නැහැ ගන්නවා නේද? වෙන අපරාධයක් කළා හරි කමක් නැහැ ඒක ලබා ගන්න. බලන්න රාගයේ තියෙන භයානකම. හැබැයි රාගයේ තියෙන මේ භයානක පැත්ත, ඒක ආදීනව තේරුම් ගත්ත කෙනා ඒ රාගය ප්‍රහාණය කිරීම පිණිස, නැත්නම් රාගය පාලනය කිරීම පිණිස, අඩු කර ගැනීම පිණිස වහන්සි වෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේට මේ රාගයේ විසින් දැවුණට උන්වහන්සේ සිල්වත් කෙනෙක්, සීලය තුනේ සංවර වෙලා ඉන්නේ. එහෙම ඉඳද්දිත් රාගයේ බාධාවක් භාවනා කරගන්න, හිත දියුණු කරගන්න. ඊළඟට උන්වහන්සේට මේ කවදාවත් ආපු නැති ව්‍යාපාද සිතුවිලි එන්න පටන් ගත්තා. ඒ කියන්නේ තරහ සිතුවිලි. තරහ සිතුවිලි වෙන්නේ මොනවටද? අර පංචකාම ගුණයන් තියෙනවනේ. ඒවා අප්‍රියමනාප වුණොත් මොකද වෙන්නේ? හන් දකින්නදී අපි අකමැත්තියක්. දැන් කෙනෙක් අකමැත්තියක් කරනවා අපි දැක්කා. අකමැති කෙනෙක්ව දැක්කා. තරහ යනවා නේද? ඊළඟට අකමැති දෙයක් අහන්න ලැබුණා. කවුරු හරි අපි අඩුපාඩුවක් කිව්ව. තරහ යන්නේ නැද්ද? ඊට පස්සේ අප්‍රිය ගඳක් සුවඳක් දැනුණා. ගඳක්. තරහ යනවා. කෑමවල අප්‍රිය රසයක් දැනුණා. තරහක් උපදින්නේ. කයට පහසක් දැනුණා කැමති නැති එකක්. නේද? දැන් අපි කැමති උණුසුම නැතුව ඉන්නේ. එකපාරට උණුසුමක් එනවා. එතකොට අපිට කවුරු හරි ඒක කරා නම් ගැටීමක් උපදින්නේ. මේ විදිහට මේ කාමගුණයන් කෙරෙහි අප්‍රියමනාප නම් මොකද වෙන්නේ? තරහක් උපදිනවා. ව්‍යාපාද විතර්ක එන්න පටන් ගත්තා මේ ස්වාමීන් වහන්සේටත්. කවදාවත් ආපු නැති මේ දැන් සමහර වෙලාවට බණ භාවනා කරන්න යනවා. ළඟ ඉන්න කෙනෙක් පොඩ්ඩක් ඇඟි හැප්පුණා සමහර වෙලාවට තරහ යන්නේ නැද්ද? භාවනා කරන්න ගිහලා ව්‍යාපාද විතර්කේ අන්න එහෙම අපි හසුරව ගන්න ඕනේ නේද එතකොට? ඉතින් ඒව හසුරව ගන්න බැරි තත්ත්වයකට මේ ස්වාමීන් වහන්සේ ගිහි භාවනා කරන්න. අන්න ඒකයි මේකේට යට වුණේ. ඊළඟට මොකද වෙන්නේ? විහිංසා සිතුවිලි එන්න පටන් ගත්තා. මොනවද විහිංසා සිතුවිලි කියන්නේ? විහිංසා සිතුවිලි කියන්නේ අපිට දැන් හතුරු ඉන්නවා නම්, අපි අකමැති, අපිට කරදර ආදී කරන අය ඉන්නවා නම් අපි හිතල උපදින්නේ නැද්ද? ඒ නැති වෙලා යනවා නම් හොඳයි නේද? ඒගොල්ලන්ව මේ කරදරයකටපත් වෙනවා නම් හොඳයි. හොඳක් නම් වෙන්න එපා. දියුණුවක් නම් වෙන්න එපා. දැන් සාමාන්‍යයෙන් හතුරු නැත්තම් තමන්ට විරුද්ධවාදීන් ඉන්න අය මොකද හිතන්නේ? කොහොමද හිතන්නේ? විරුද්ධවාදීන්ට යහපතක් වේවා, දියුණුවක් වේවා, මට වඩා ඉහළට යාවා කියලා කියනවාද? මට වඩා පොහසත් වේවා කියලා? එහෙම නෙමෙයි ඒයට සිතුවිලි එන්නේ. ඒයට එන්නේ පොඩ්ඩක් හරි මට වඩා පහළට වැටෙනවා හොඳයි. මොකක් කියන්නේ නේද? ඔය හිටියට මේ ඕවා පළදෙයි කියනවනේ. ඒ කියන්නේ මොකද්ද? පළදෙයි කියලා එයා ගැන හිතන්නේ දියුණුවක් වේවා කියන එක නෙමෙයි, මුදිතා සිතුවිලි නෙමෙයි. දැන් වෙනත් කෙනෙක්ගේ දියුණුව ගැන සතුටු වෙනවා කියන්නේ මුදිතාව. මුදිතා සිතුවිලි කියන්නේ කවුරුත් සුවපත් වේවා, දියුණුවෙන් දියුණුවටපත් වේවා, මේ එයා ව්‍යාපාරයකින් දියුණු වේවා, ධනෙන් දියුණු වේවා, උගත්කමෙන් දියුණු වේවා,
රූපෙන් දියුණු වෙනවා වේවා ඔය විදිහට හිතනවා. පිරිස් බලෙන් දියුණු වේවා, කීර්තියෙන් දියුණු වේවා. දැන් මෙහෙම හිතෙන්නේ නැහැ. ව්‍යාපාද විතර්ක විහිංසා හිතුවිලි ආවම, හිංසා සිතුවිලි ආවම හිතෙන්නේ මොකක් හරි පාඩුවක් වෙනව නම් හොඳයි කියලා. මේක අකුසලයක්, බරපතල අකුසලයක්. ඉතින් මේ හිත දියුණු කරන්න කැමති කෙනා, කුසල වඩන්න කැමති කෙනා මේ සිතුවිලි වලට කැමති වෙන්නේ නැහැ. අකමැති විය යුතුයි. ඒවා හිතේ තියාගන්න කැමති නොවිය යුතුයි. ඒකෙන් අපට සිද්ධ වෙන්නෙම අයහපතක්මයි. මෙලෝ වශයෙන්ුත් අපට විපතක් වෙනවා, පරලෝ වශයෙන්ුත් දුගති උපදින හේතු වෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ දැන් මේ සිතුවිලි ඇවිල්ලා කවදාවත් ආවෙ නැහැ පැවිදුණාට පස්සේ කියනවා. මේ තරම්. දැන් මේක පාලනය කරගන්න බෑ. මොන භාවනාද ඉතින්? මේ ස්වාමීන් වහන්සේ ආපහු මොකද කරේ? වෙන කරන්න දෙයක් නැහැ නේ. බුදුරජාණන් වහන්සේ හොයාගෙන ගියා. බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. බුදුරජාණන් වහන්සේ වදාලා මොකද්ද කිව්වේ? මේ සිතක් දියුණු කරගන්න, මේ සිතක් බණ භාවනා වශයෙන් ඉහළට දියුණු කරගන්න කලින් ජීවිතේ යම් යම් දේවල් අවශ්‍ය කරනවා සිත මෝරන්න. දැන් ඔබ දන්නවා, අහලා තියෙනවා මේ භාවනා ක්‍රම දෙකක් තියෙනවා. ඒ තමයි සමත භාවනාවත් විදර්ශනා භාවනාවත්. සමත භාවනාවෙන් කරන්නේ අපේ හිත, විසිරෙන හිත එකඟ කරන එක. හිත නොඑක් අරමුණු ඔස්සේ විසිරිලා හිත එකඟ කරගන්න බැරුව අපි ගොඩාක් පීඩා විඳිනවා, දුක් විඳිනවා. හිත එකඟ කරලා සමාධියක් ඇති කරගෙන ඊට පස්සේ ධ්‍යාන ඇති කරගන්න පුළුවන්. පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ මේ විදිහට දියුණු කරගන්න පුළුවන්. ඒකෙන් ලැබෙන්නේ සමතය, නැත්නම් සමාධිය. සමත භාවනාවෙන් ලැබෙන සමාධිය. ඒ වගේම තියෙනවා විදර්ශනා භාවනාව. විදර්ශනා කියන්නේ මේ ජීවිතය පිළිබඳව නුවණින් කල්පනා කරලා අවබෝධ කරගන්න උදව් වෙන භාවනාව, ප්‍රඥාව වැඩෙන භාවනාව. දැන් අපිට ලැබිලා තියෙනවනේ ජීවිතේ ඇස් දෙකක් හම්බෙලා තියෙනවා. අපිට කන් දෙකක් ලැබිලා තියෙනවා ඉපදෙනකොට. අපිට නාසයක් ලැබිලා තියෙනවා. අපිට දිවක් ලැබිලා තියෙනවා. අපිට කයක් ලැබිලා තියෙනවා. අපිට හිතක්, මනසක් ලැබිලා තියෙනවා. ඔයිට අමතරව අපි ඉපදෙච්චි අපිට ලැබිච්ච දේවල් තියෙද අපේ ජීවිතවලට? නෑ නේද? ඇඳුමක්වත් නැතුවනේ අපි ඉපදුනේ. නමුත් ආයතන හයක් ලැබුණා. ඇස නැමැති ආයතනය, කන නැමැති ආයතනය, නාසය, දිව, කය, මනස. දැන් මේ දේවල් නිත්‍යද අනිත්‍යද? ඒ කියන්නේ මේවා හැමදාම මේ විදිහට තියෙනවද වෙනස්ලා යනවද? වෙනස් වෙනව නේද? දැන් ඔබට තේරෙනවා ඉතින් ඔබේ ඇස්වලට වෙලා තියෙන දේ. අපි කණ්ණාඩි පාවිච්චි කරන්නේ අපිට පෙනීමඩු නිසානේ. කලින් එහෙම තිබුණ නෑ නේද? එතකොට මේ හැ කියන්නේ වෙනස්ලා යන අනිත් එකක්. කන් දෙක ඇහිම අඩු වුනේ නැද්ද? ටිකක් කල් යද්දි. වයසට යද්දි අඩු වෙනවා. සමහරට හොඳට මේ තරුණ කාලේදී සමහර අයගෙන් නැසී යනවා. කන් දෙකත් අනිත්‍යයි. ඊළඟට නාසය, දිව, මේ කය බලන්න අනිත්‍ය නැද්ද? කොණ්ඩෙ පැහැෙනවා, දත් පණෝ කාලා නරක් වෙලා යනවා, දත් ටික වැටෙනවා, ඇඟ රැලි වැටෙනවා, රූපේ වෙනස් වෙනවා. අනිත්‍යයි. එතකොට ජීවිතයේ අනිත්‍ය බව නැත්නම් වෙනස් වෙන බව තේරුම් ගන්න පුළුවන් නම් එයා ප්‍රඥාවන්ත කෙනෙක්ද අඥාන කෙනෙක්ද? ප්‍රඥාවන්ත කෙනෙක්. ඇයි? ජීවිතය ඇත්ත. හැබැයි නුවණ නැති අය මේ ඇත්ත දකින්න කැමති නෑ. නුවණ නැති අය කැමති මේ ඇත්ත වහලා මුලාවක් තුල ජීවත් වෙන්න. නෑ නෑ එහෙම වෙන්නේ නෑ කියලා. නමුත් එහෙම වෙන්නේ නෑ කියලා හිතුවා කියලා නොවි තියනවාද? නෑ නේ. අපි නම් වයසට යන්නේ නෑ කියලා හිතන් ඉන්නවා. අපි නම් මැරෙන්නේ නෑ කියලා හිතන් ඉන්නවා. කතා කරන්නේ නෑ ඒ ගැන. කතා නොකර හිටියා කියලා, වහලා තිබ්බා කියලා ඒ යථාර්ථයට මුහුණ නොදී ඉන්න බෑ. එහෙම එයා වයසට යද්දී, එයා මරණයටපත් වෙද්දී, එයා ප්‍රිය කරන අය මරණයටපත් වෙද්දී, ප්‍රිය කරන අය ඈත්ෙද්දී එයා අඬන්නේ නැද්ද? එයා අඬනෝනේ, ශෝක කරනවා. සමහර අය තමන්ගේ ජීවිතේ නැති කරගන්නවා අහක තියෙන දේ නැති වෙද්දී. හේතුව මෙයා මේ අවබෝධයක් නැහැ ජීවිතේ ගැන. මේ ජීවිතේ වෙනස් වෙන බව, අනිත්‍ය බව හැම දෙයක්ම අවබෝධ කරගෙන නැහැ. ඒ වගේම ලැබිච්ච හැම දෙයක්ම අපේ ජීවිතේට තමන්ගේ වශයෙන් තියාගන්න බෑ. ඒ කියන්නේ තමන්ට ඕනි විදිහට තියාගන්න බෑ කිසිසයක්. බුදුරජාණන් වහන්සේ වදාළ අනාත්මයි කියලා. අනාත්මයි කියන්නේ තමන්ගේ වශයෙන් පවතින්නේ නැහැ. කිසි දෙයක් තමන්ගේ වශයෙන් තියෙන්නේ නැහැ. බලන්න ඔබේ ඇහැ, කන තමන්ට ඕනි විදිහට තියාගන්න පුළුවන්ද? ඔබේ කොණ්ඩේ තමන්ට ඕනි විදිහට, දැන් ඔබ පීරලා නොඑක් දේවල් ගහලා තමන්ට ඕනි දෙන්නේ පීරන හදන්නේ. ඒත් තියනවාද ඒකේ විදිහට? ඒකවත් තියාගන්න බෑනේ. බලන්න ඔබේ හිත ඔබට ඕනි විදිහට හසුරවන්න පුළුවන්ද? එක වෙලාවකට ඔන්න සතුරු සිතුවිලි, එක වෙලාවකට බය, එක වෙලාවකට තරහ, එක වෙලාවකට ඊර්ෂ්‍යාව, එක වෙලාවකට අනිත්‍යර උදව් කරන්න හිතනවා, කරුණාව, මෛත්‍රිය. නේද? බලන්න අපිට හසුරව ගන්න බෑ අපේ හිතවත්.
අපේ කයත් බෑ. එතකොට බලන්න අනාත්ම වූ ජීවිතයක්. ඉතින් දැන් ඔන්න කෙනෙක් දැන් අපි බලාපොරොත්තු වෙන වෙනත් අය අපි කියන විදිහට ඉඳී. අපි බලාපොරොත්තු වෙන විදිහට කටයුතු කරයි. එහෙම නොවෙච්ච ගමන් අපි ගැටෙන්නේ නැද්ද අනිත් අයත් එක්ක? නමුත් අපේ කයත් අපේ හිතවත් අපිට තියාගන්න බැරුව අපිට ඕන විදිහට බාහිර ලෝකේ පුළුවන් ද එහෙම තියාගන්න? බෑ නේද? ඒත් ජීවිතය ගැන අවබෝධයක් තියෙන කෙනා දුක් විඳින්නේ නැහැ. එයා සතුටින් ජීවත් වෙනවා. හේතුව මේ ලෝකේ යථාර්ථය එයා දන්නවා. ඇත්ත தත්ත්වය දන්නවා. දන්න නිසා යාට කම්පාවක් නොවි නොගැටි නොඇලි සතුටින් ඉන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ අකුසල් දුරු කරන්න අපි මහන්සි ගන්න ඕනේ. ඊළඟට දැන් බුදුරජාණන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේට මේ ගිහි ස්වාමීන් වහන්සේට කියනවා මේ හිත මෝරන්න අවශ්‍ය කරන දේවල් තියෙනවා. දැන් ඉස්සෙල්ලාම අපි කිව්වා දැන් මේ සමත භාවනාව විදර්ශනා භාවනාව වඩන්න එක පාට කෙනෙකුට වාඩි වුණාට එහෙම තනියෙන් හුදෙකලාවේ ගිහිල්ලා බෑ. ඒවා වඩන්න දැන් සමත විදර්ශනා භාවනාව වඩන්න කලින් හිතේ දියුණුව පිණිස හිතේ මේරීම පිණිස අවශ්‍ය කරන දේවල් තියෙනවා. අන්න ඒ දේවල් ලැබෙන්න ඕනි. මොනවද? මේ හිතේ පිරිසුදු භාවය ඇති කර ගැනීම, හිත දියුණු කර ගැනීම පිණිස අවශ්‍ය කරන අනිකුත් ධර්මතාවයන් පහක් ගැන බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ දේශනා කරනවා. පළවෙනි එක තමයි කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්ට ලැබෙන්න ඕන. කල්යාණ මිත්‍රය, කල්යාණ මිත්‍රෝ හෝති, කල්යාණ සහයෝ. කල්යාණ සහායකයන්, කල්යාණ මිත්‍රයන් ඉන්න ඕනි. කල්යාණ මිත්‍රයන් කියන්නේ කවුද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයට පත් වෙච්ච, බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකත්වයට පත් වෙච්ච, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගත්ත, ඒ ධර්මයේ පුරුදු කරන, සීල සමාධි ප්‍රඥා වඩමින් ඉන්න, ඒ කියන්නේ ධම්මානුධම්ම පටිපදාවේ දෙන, අනිත් අයට ධර්මය කියලා දෙන ශ්‍රාවකයන්. ඒ ශ්‍රාවකයෝ මොකද කරන්නේ? තමන්ට තමන් කැමති, තමන්ට හිතවත්, තමන් කියන දේ අහන කෙනෙක් හම්බුනම මොකද කරන්නේ? එයාටත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා දෙනවා. එයාට සීල් රකින්න හැටි කියලා දෙනවා, සමාධිය වඩන හැටි කියලා දෙනවා, ප්‍රඥාව දියුණු කරන හැටි කියලා දෙනවා, අකුසලයෙන් වළකින හැටි කියලා දෙනවා. මේකයි අකුසලයේ කියලා කියනවා, මේකයි කුසලයේ, මේ කුසලයේ වඩන්නේ මෙහෙමයි කියලා දෙනවා, පින කරන්නේ මෙහෙමයි, පිනේ විපාක මේවා, පව් මේවා, පවේ විපාක මේවා. එතකොට නිරේ